ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි මාහිත මිත්‍ර බුද්ධදාස විතානාචි ජයන්ත චන්ද්‍රසිරි එවගේම කලාශිල්පිනී ජයනි සේනානායක අමිත වීරසිංහ ඇතුළු කලාකරුවනි ගාමිණී පතිරගේ දේවිත්ව කොංගහගේ යන මෙම ව්‍යාපෘතියේ නිර්මාතෘවරුනි සහෝදර සහෝදරිය හුඟා කාලෙකට පස්සේ මේ වේදිකාවක කතා කරන්නේ අවුරුදු 4කට 5කට පස්සේ ඉතින් මම සන්තෝෂ වෙනවා ජයන්ත සහ බුද්ධි වගේ දෙපලක් ඉදිරිපිට වචන කීපයක් හරි කතා කරන්නට ලැබීම ගැන බුද්ධි තමයි මම මේ සභාවේ කියන්නේ දේවින්දටත් හුඟා කලින් අඳුරන පැරණිතම මිත්‍රයා අපේ ව්‍යාපාරය තිබ්බා ගානුපාල ඒක අසබඩින් බුද්ධි පයින් ඇවිදගෙන යනවා අශෝක ගාර්ඩන් එකට මම බුද්ධිව ඉස්සෙල්ලම දකින්නේ නිවේදකයෙක් විදිහට ජාතික ලොතරැයි මණ්ඩලයේ ඕගම්බර පිටනේ තිබ්බ මම ඔහුගේ කටහඬට තමයි මුලින්ම ආස කළේ ඌ රඟපාපු කාලයක් නෙවෙයිනේ මුතු හොඳ කටහඬක් තිබ ප්‍රසංගික වේදිකාවට ගැළපෙන අපි හිතපු විදිහට ප්‍රසංගික කලාව වේදිකාව කොහොමද කියලා තිබුණේ එච්.එම්. ගුණසේකරලා වගේ අය සරත් විමල වීරලා වගේ අය වේදිකාව ආලෝකමත් කරපු යුගයේ බුද්ධිට ඒ වගේ කටහඬක් තිබ්බා ඒ කාලේ මම අමරදේව මහත්තයා ගාව වයලින් ගහනවා මටත් බාර දුන්නා ඒ කුඩා කාලේ ඉඳන් මේ නිවේදක පිස්සුව තමයි අපිට තිබ්බේ මමත් පොඩි ඇප්ලිකේෂන් එකක් දැම්මා සහන නිවේදකයෙක් වෙන්න ශ්‍රී ලංකා ගුවන් විදුලියට නමුත් මට ඒකට යන්න බැරි වුණා නමුත් මම ශ්‍රවණ ආරාධනා කියන ඒ පළවෙනි ලංකාවේ ගීත ප්‍රසංගය අනිත් පැත්තෙන් බණ්ඩාරගේ විජේතුංග ප්‍රේමකීර්ති අල්ලිස් වගේ අය නිවේදන කටයුතු කරනකොට එච්.එම්. ගුණසේකර පළවෙනි නවරංගහලේ ඒ වේදිකාවේ නිවේදන කටයුතු ආරම්භ කළේ ශ්‍රවණ ආරාධන එතන සිට සියයක් දර්ශන නිවේදන කටයුතු කරන්න මට වරප්‍රසාද ලැබුණා. හැබැයි ඉතින් එහාට මම ඒ රසාව අරගෙන ගියේ නැහැ. අද මේ වේදිකාව මම වැඩි වෙලාවක් ගත කරන්නේ නැහැ. අපි මේ රැස්සෙලා ඉන්නේ මේ සයිබවකාශයේට පිවිසෙන්නේ කොහොමද මේ තියෙන අර්බුදයේ සඳහා පිළියමක් වශයෙන් කියන එක. ඉතින් මම තේරුම් ගත්ත දේ තමයි මම ඊ පෙරදත් මේ දැක්කා මේ සයිබවකාශයේ යනවා මේ ඔබ කැමති චිත්‍රපට සිංහල චිත්‍රපට නරඹන්න පුළුවන් ගෙවලා Netflix වගේ ඒ වගේ ගෙවල් නරඹන්න අවකාශය ඇති කරලා තියෙනවා. මම ඒවා මේ දෙවිඳට ඇරියා මම මේ WhatsApp මාර්ගයෙන් එහෙම බලන්න කියලා. නමුත් ඔහු මට පැහැදිලි කර විදිහට මේක අයවැයකින් තොර ඒ කියන්නේ නොමිලේ බල දෙහැකි පරණ චිත්‍රපටි පෙන්වන එකක් නෙමෙයි. නෝක තමයි වෙනස අපි මේ තේරුම් ගන්න ඕන. ගෙවලා හෝ නොගෙවා පරණ චිත්‍රපටි පෙන්වන අවකාශයක් නොවේ කියලා තමයි මම තේරුම් ගත්තේ. මේක නව නිර්මාණ හදලා ඒක ජනතාවට නොමිලේ පෙන්වන වේදිකාවක්. ඒක තමයි මේකෙන් අදහස් කරන්න කියලා මට තේරුම් කරලා දුන්නා දේවින්ද. දෙවෙනි කාරණාව නව නිර්මාණ කොහොමද ඒකට නිකම් පෙන්වනකොට කොහොමද මේක හදන්නේ කොහොමද? ඒකට ඒගොල්ලෝ ෆෝමියුලා එකක් හදාගන්නවා. ඒ ෆෝමියුලා එක මට කිව්වා නමුත් මේක යුතුකමක් නෙවෙයි මම ඒ ෆෝමියුලා එක ඔබට ඉදිරිපත් කරන එක. ඉතින් ඒක හොඳ ෆෝමියුලා එකක්. ඒ කියන්නේ ඒ හදන යායකට ලාභයක් යනවා. ඒ ලාභේ හොයාගන්නේ කොහොමද? ඒ පිරිවැය නැවත හොයාගන්නේ කොහොමද? සහ ඒ ලැබෙන ප්‍රතිලාභය ඒ රසවින්දනයේ සදා ජනතාවට නොමිලේ ලබා දෙන්නේ කොහොමද කියන කාරණාව තමයි මේ ප්ලැට්ෆෝම් එකේ සුවිශේෂත්වය.
ඒකයි මේ මේකට ඒ මේක ඒ ඒ අංශයෙන් පළවෙනි එක බවට පත් වෙනවා කියලා මට තේරෙනවා. ඉතින් මේකට ගාමිණී පතිරගේ මහත්මයා අපේ ගම්පලාතේමයි මේ පළාතේම තරුණේ ඉතාම හොඳ තාක්ෂණික බුද්ධියක් දැනුමක් අධ්‍යක්ෂින් තියෙන මේ කපුටා කියන නම මම කියනකොට මම කිව්වා මට මතකයි මේක උගක් ඉස්සර කියලා. උගක් ඉස්සර මතක තිබ්බා මට. ඒක ගොඩක් කැම්පේන් කරපු මේ මම හිතන්නේ දේශපාලඥයන්ට කැම්පේන් ගොඩක් කරලා දීලා තියෙනවා. ඔව්. ඉතින් බොහොම පැරණි වේදිකාවක් මේ ලංකාවේ මේ සයිබවකාසි. ඉතින් මේ දෙක එකතු වෙලා තමයි දෙවින්දගේ දක්ෂකමයි අයිඩියාකයි මේ චාතාක්ෂණික ක්‍රමවේදයන් එකතු වෙලා තමයි මේක එන්නේ. ඉතින් මේකට මූලික වශයෙන් දායක වෙනවා මම හිතන්නේ මේ අපේ බිබලයදනේ මානාම ස්වාමීන් වහන්සේගේ සංගීතය ජයන්ත අහලා නැතුව ඇති. ඒක YouTube එකට ගිහිල්ලා ස්පිරිචුවල් මියුසික් කියලා එහෙම ගහලා බලපුවා. මේ ආර් රාමන් එක්ක වැඩ කරපු අපේ හන්තු මේ හොඳට දැනුමක් තියෙන ඉතාම විශිෂ්ට දැන් ඒක ගිරිවැසිපුර බලපුවාම ඒ චිත්‍රපටයේ සංගීතයෙන් දැනගන්න පුළුවන්. ඉතින් මේ දේවින්ද මේ කලාකරුවෙක් කොහොමද උනේ කියන එකට ඉතින් මම අටුවා ටිකක් කියන්න ඕනේ නැහැ. ඒක ඉතින් අපේ පරම්පරාව වෙනම මගේ පියා ඒ ඔහුගේ මව අපි කොම දස්කොන් චිත්‍රපටයෙන් පටන් ගත්තේ මගේ පියා 47 වේදිකාවේ මේ තිලංගරත්න මහත්තයත් එක්ක හඳහනගෙන නාට්‍යයක් ප්‍රසිද්ධ නාට්‍යයක් තිබ්බා. ඒකෙන් තමයි පටන් ගත්තේ. ඉතින් එහෙම ඇවිල්ලා ඉතින් මම නම් දේවින්ද කලාකාරයෙක් කරන්න උත්සාහයක් කෙරුවේ නැහැ. මම සිරස බාරව ඉන්න කාලේ පොඩි පොඩි අධ්‍යක් මේ අතදීම් කලා රාජමහේන්ද්‍ර මහත්තයා ගාවට ගිහිල්ලා බාර දුන්නා. සිරසේ රැකියාවට මේ මම සිරසට යන්න ඉස්සෙල්ලා මගේ මිත්‍රයෙක් නිසා එතන ඔහු ඒ හැදෑරීම කළා. ලංකාවේ පළවෙනි ඉංග්‍රීසි රියැලිටි ෂෝ එක එයා තමයි කළේ. ඊට පස්සේ ජයන්තලා අපි රණවීර රොයල් ස්ටාර් එක දක්වා අපි ඒක කළා. ඉතින් මම ඉස්කෝල දෙකකට දැම්මා. නුවර ත්‍රිත්ව විද්‍යා ට්‍රිනිටි කොලෙජ් එකටයි රොයල් කොලෙජ් එකටයි. මට ඕන උනේ දේවින්දව ලෝයර් කෙනෙක් කරන්න සල්ලි හම්බ කරන්න මං වගේ නැති. සල්ලි හම්බ කරන ලෝයර් කෙනෙක් කරන්න. නැත්තම් වෙන මොන හරි වෘත්තියකට යන්න. ඒ වගේම මම දේවින්දට ක්‍රිකට් ගහන්න පුරුදු කරන්න ඒකේ සල්ලි තිබ්බනේ ඒකයි අලුතෙන් වෙනකොට. ඒ නිසා වෙනම කෝච් කෙනෙකුත් ට්‍රිනිටි කොලෙජ් එකේ හොයලා දුන්නා දුනුවිල කියලා. ඒක ගෙරෙත් නැහැ. ඊට පස්සේ බැරිම තැන ගෙනල්ලා රොයල් කොලෙජ් එකට දැම්මා. පයිලට් කෙනෙක් කරන්න පිටරට යවන්න ඔකෝම කෙරුවා. හැබැයි එකක්වත් කළේ නැහැ. ඒ කළේ මේක විතරයි. අද මම නැවත ආපසු පසුවිපරමින් බලනකොට දැනෙනවා ඔහුට කරන්න පුළුවන් වෙලා තිබුණේ ඒකම විතරයි. ඒක තමයි ඔහුට ගැළපෙන්නේ. ඔව් ඒක හරියටම කරන බවට මට අද විශාල ප්‍රොප්තියක් තියෙනවා. මම මොකද ඔහුගේ චිත්‍රපටි වල රිසර්ච් වලටත් සම්බන්ධ වෙන පොත්පත් ලබා දෙමින් ඔහුගේ ගිරිවැසිපුර ඔහු රිසර්ච් එක කරනකොට ගණනාත් ඔබේසේකර මහත්තුමාගේ ඩූම් කිං නැත්තම් නෙරපු රජු කියන පොතේ එළියට ඇවිල්ලා තිබෙන්නේ. නමුත් ඔහු මේ චිත්‍රපටය කරලා ප්‍රධාන අමුත්තා විදිහට ගෙනාවි ගණනාත් ඔබේසේකර මහත්තුමා. ඒ ගෙනාපු එතුමා කරපු රිසර්ච් එකයි මේකයි දෙකම එකයි. ශ්‍රී වික්‍රම ගැන නැවත කියවා බලන්න. අද අපි විනාශ කරන මහනුවර නගරේ ඒ ස්විට්සර්ලන්තේ වගේ නගරයක් වන ලස්සන නගරේ හදපු හැටි සහ ඒකේ ඉතිහාස කතාව ඇත්තම දැනගන්න ඒක නැවත කිව යුතු චරිතයක්. නැවත කිව යුතු චරිතයක්. එතකොට මේ ආයු කාලය ගැන කතා කළා. මේ මේ අපේ ආයු කාලයේ මේ අපේ රටේ හොඳ දේවලුත් තියෙනවා. දැන් මම දැකලා තියෙනවා පොහොර ප්‍රශ්න සම්බන්ධයෙන් විවිධ අය කතා කරනවා. 1952
මම මේ ආයු කාලයේ ඇත්තටම මේ මේකට ගාවන්නේ මේ මේ ජාන්තරික කතාව පුරාම කිව්වේ මේ 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 රටේ මිනිස්සුන්ගේ කඩාවැටීම චින්තනයක් නැතිකම මම අවුරුදු 12 කාටවත් මේ 100 කට මේ මේ 100 කට කතා කරනට අවුරුදු 12 වයසකේ කෙනෙකුට කතා කරනවා වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ මේ රටට වෙලා තියෙන දේ ඒක තමයි මේ මේ විචාර බුද්ධියෙන් බලන්න තියෙන්නේ. 1948 ලංකාවට නිදහස ලැබෙනකොට මම මේ බොහොම වගකීමෙන් කියන්නේ ලංකාවේ අපේක්ෂිත ආයු කාලය පුද්ගලයෙක්ගේ අවුරුදු 52යි. අවුරුදු 52යි. ඒ කාලේ ඉන්න නායකව ගත්තත් අවුරුදු 60 63 ඔය DS උනායි උනත් 68 මේ හොඳ සැප සම්පත් සෞඛ්‍ය පරිසරම් තිබුණාය. සාමාන්‍යයෙන් 52 න් මැරෙනවා. අද ලංකාවේ ආයු අපේක්ෂාව අවුරුදු 79යි. යුරෝපේ ගානට තව අවුරුද්දයි අඩු 80යි යුරෝපේ ජර්මනි මේ කොහොමද මේක වැඩි වෙලා තියෙන්නේ ලංකාවට රසායනික පොහොර අඳුරලා දෙන 1960 ඊට ඉස්සෙල්ලා තිබුණේ කාබනික තමයි ඉතින් රසායනික පොහොර පාවිච්චි කරලා ලංකාවේ මිනිස්සුන්ගේ ආයු කාලය වැඩි වෙලා තියෙනවා ඒකට හේතුත් තියෙනවා සෞඛ්‍ය ප්‍රවර්ධනය අධ්‍යාපන ප්‍රවර්ධනය මිනිසුන්ගේ ජීවන චර්යාවල් වල වෙනස්කම් අරමුණ නමුත් ඒකට පොහොර බලපාලා තියෙනවා කියලා මේක කිසිම සාක්ෂ්‍ය නැත ඒක හොඳටම පැහැදිලි දැන් CKDU කියන්නේ ඇයි chronic kidney disease unknown ඒක තමයි scientific වචනේ ඒකට හේතුව මෙතෙක් හොයාගෙන නැත. මේ පෙරේදා කියනවනේ පාදේදී මහත්තයා මේකට වකුගඩුවක් දීපේ කියලා. ඒක මේ 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 රසායනික පොහොර වලින් එහෙනම් ලංකාවේ තේ කොහොමද සුද්ධු බොන්නේ? ලංකාවේ තේනේ බොන්නේ වැඩිපුර යුරෝපයේ සුද්ධ බොයිද? ඉතින් මේ බොරුව අපි මේ බොරු වලට වැටිලා මෙතනින් ගොඩ එන්න බැරුව ඉන්නවා. මේ කලාවත් අරපු දෙයට යන එක අහන්න දෙයක් නෙමෙයි. අපි ඉස්සර දේශපාලනිකාවේ අපි කොල්ලින් ලාගෙන හිටියා. කෙනමන් ලාගෙන හිටියා. බණ්ඩාරනායකලා ජේආර්ලා මේ පොඩි බඩු ලාගෙන හිටියා. අපි ඉගෙන ගත්තානේ. ඒ ජීඑස් රත්නවීරගේ කතාවකින් අපි කොච්චර ඉගෙන ගත්තද? කළා අපි ඒවා ඉමිටේට් කරුවා අනුකරණය කරන්න ගියා. අපි ඒ වගේ තමයි මේ මේ වේදිකාවල් වල කතා කරන්න ඕන ඕනෝනේ. අද එකෙක් ඉන්නවනේ වේදිකාවක කතාවක් අහලා අපිට අපේ ජීවිතේ හැඩගස්ස ගන්න පුළුවන් කතිකෙක් වෙන්න පුළුවන් අහගන්න පුළුවන් කතිකෙක් ඉන්නවද කියන්නේ මොකද වේදිකාවක ඉතින් හැම තැනම කඩා වැටිලා කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ ඉතින් මේ තත්වයන් තුළ මේ තරුණ පරපුර විශේෂයෙන්ම දේවින්ද කියනවා දේවින්ද අවසාන ඒ පරපුරේ වෙන්න පුළුවන් කියලා මම ෆිල්ම් ස්කූල් එක පටන් ගත්තා මේකේ සංජීව පුෂ්පකුමාර නේද සංජීවත් එක්ක ෆවුන්ඩේෂන් එකේ ඉන්ටර් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක තිබුණ විදිහේ විෂයමාලාවක් අපි ගෙනාවා අද ඒක නැහැ ඉවරයි ඉතින් මේක කරන්න බෑ අනුර සොලමන්ස් මට කතා කරලා ඒකට උදව් කරන්න ඕනේ කියලා විශේෂයෙන් මට කතා කරලා කිව්වා ඒක දැකලා සංජීවට මං ගිහිල්ලා කිව්වා අනුරට කියන්න කියලා මේක එයා ඇතර මේක තව ස්පොන්සර්ස්ත් හොයලා දෙන්න out of the way ගියා. නමුත් ඒව නැහැ අත. ඉතින් මේ මම මේ අද මේ මේ කතාව අවසන් කරන්න ඉස්සෙල්ලා කියන්න කැමති දැන් මේ මේවට නීති රීති නැහැ. ලංකාවේ ඉන්ටර්නැෂනල් මීඩියා ලෝ තියෙනවා. ඉන්ටර්නැෂනල් එන්ටර්ටේන්මන්ට් ලෝස් තියෙනවා. ඒවා මොන තරම් තියෙනවා. අපේ තියෙන්නේ බුද්ධිමය දේපල පනත තියෙනවා. පුවත්පත් පණ්ඩල පනත තියෙනවා. අපිට තිබුණා මේ ඉස්සර මම දැන් ජයන්ත මහත්මයා දන්නවා මේ සාපරාධී අපරාධ නීතිය කියලා එක ඉවත් කෙරුවා රනිල් විකුමසිංහ මහත්මයාගේ ආණ්ඩුව කාලේ. ඒ වගේ පොඩි පොඩි දේවල් තියෙනවා. හැබැයි අර කොපිරයිට් ලෝ එකේ තමයි ඒ වගේ ඒවා තමයි තියෙන්නේ පොත්පත් වලට. දැන් මේ යොහානගේ මේකෙන් පස්සේ අලුත් වචනයක් කියලා කියනවා කවර් සෝන් කියලා. දැන් ඒක මේ දැන් ඔය ජෝති බලලා මේ ඒගොල්ලන් සින්දු වලට කිසිම කොපිරයිට් එකක් නැහැ නේද ඕන එකකට කියන්න ඇරික. ඒගොල්ලන් ඇහුවාම කිව්වා නෑ කමන්නේ ඒව පවතින්න ඕන නේ නිසා කියෝපම් පවතිනවා. සීඩි ෆරන්ඩුට ඒක උනේ නෑ. සීඩිගේ වයිෆ් ෆයිට් කරුවා
රෝයල් ගිල්වා සෙබස්තියන්ට නඩු දැම්මා ඒ වගේ. ඉතින් ඒ විදිහට ඒ නැතුව කියලා මේවට නීති නැහැ මේ ලංකාවේ. නීති නැති වුණාට ලෝකේ ඕනතර යුරෝපියන් යුනියන් එකේ වෙනම ලෝ එකක් තියෙනවා. ඇමරිකාවේ තියෙනවා, ඉංගලන්තේ තියෙනවා. මේ දිනු රටවල් කියන රටවල් වල මේක මේ කලාකරුවන්ගේ අයිතිය, නිර්මාණකරුවන්ගේ අයිතිය, විශේෂම සයිබර් අවකාශයට මේ ඉන්ටර්නෙට් යුගයට ආවට පස්සේ, අන්තර්ජාල යුගයට ආවට පස්සේ මේවට විශාල දැන් අර කවර් සොන් කියන එකට රොහණගේ කවර් සොන් කියන එකට මේ දැන් ඒකට අලුත් අර්ථකථන දැන් ලංකාවේ ඇතිවීමේ යනවා. දැන් ලංකාවේ තියෙන එක නීතියයි. මම කැමති නම් දෙනවා කියක් හරි අරගෙන. ඊට පස්සේ එච්චරයි. එහෙම එකක් නෙවෙයි නීතිය කියන්නේ. ඊට වැඩිය ගොඩක් එහාට ගියේ. දැන් මැනේජර්ස්ලා ඉන්නවා. ඒ මැනේජර්ස්ලාට පවා කලාකරුවෝ මැනේජ් කරන කල්පනාකරුවන්ට නීති තියෙනවා. ඒවා අපි ලංකාවට ගේනවා. ඉතින් ලංකාවට ගේන්න ඕන මේ ඔක්කොටම වැඩිය වැදගත් දේ තමයි කලාකරුවන්ට තියෙනවා ලොකු ප්‍රශ්න ගිවිසුම් ගත වීමේදී තමන්ගේ ව්‍යාපාරික නැත්නම් මේ නිෂ්පාදකවරයත් එක්ක හරි ඒකට මුදලින් දායක වෙන එකනත් එක්ක කලාකරුව අතර ප්‍රශ්න ඇති වෙනවා. කොපිරයිට් ලෝස් ගැන ප්‍රශ්න ඇති වෙනවා. ගිවිසුම් පොත්පත් කරනකොට ඒ නිසා මම කල්පනා කෙරුවා අද මේ ඔබ දෙපළ ඉස්සරහත් අනිත් අය ඉස්සරහත් කියන්න ඕන කියලා ලෝකේ තියෙනවා මේ බේරුම් කරණය කියන විෂයක්. ඒ කියන්නේ ආබිට්‍රේෂන්. අද කරේ ලොකු කොමර්ෂියල් ඩීල් එකක් කොහේ හරි වෙනව නම් ආණ්ඩුවයි ආණ්ඩුවත් එක්ක ඝන දිනුවක් වෙනව නම් කම්පැනියක් නැත්නම් කම්පැනි දෙකක් අතර ඒකට දානවා ආබිට්‍රේෂන් ක්ලෝස් එක. ඒ ආබිට්‍රේෂන් කියන්නේ මේ ඒක උසාවියක්ම තමයි. නමුත් උසාවියක් නෙවෙයි. අඩු වියදමේ ඉතාම කෙටි කාලකින් මිනිහෙකුට තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න ක්‍රමයක්. ඒ විෂය පිළිබඳ දැනුම් තියෙන මිනිස්සු තමයි ඒක අහන්නේ. ඒක තමයි ඒක ප්‍රධාන හේතුව. ඉතින් ආබිට්‍රේෂන්. ඒතොර ලෝකේ තියෙනවා ආබිට්‍රේෂන් කොරෝ ආබිට්‍රේෂන් ෆෝ ආර්ට් කියලා. කලාවට ආබිට්‍රේෂන්. කලාකරුවන්ගේ ප්‍රශ්න විසඳ ගැනීම සඳහා සහ කලාවට සම්බන්ධ අනිත් කාර්මිකයන්ගේ සහ අනිකුත් අවශේෂ විෂයන් වල අයට ඒ විසඳන්න එක තියෙනවා. එකක් විශේෂ එකක් තියෙනවා නෙදර්ලන්ඩ්ස් වල. නෙදර්ලන්ඩ්ස් තියෙනවා කෝඩ් ඔෆ් ආබිට්‍රේෂන් ෆෝ ආර්ට්. අපේ චිත්‍රපටයේ ගිවිසුම් ගත වෙන නළු නිළියෙකුට හරි කාට හරි ඒ ආබිට්‍රේෂන් ක්ලෝස් එකක් එකට දානගත්තා අනිවාර්යයෙන්ම ආබිට්‍රේෂන් එකට යන්න ඕන. ඒක නීතිඥයේ කොනක් නැහැ. ඒකට ලොකුවට උසාවියට ගිහිල්ලා උතර ගත්ත ගාලා නැත් විශාල කාලයක් ගත කරගෙන යන්න ඕන එකක් නෙවෙයි. තමන්ගේ සුළු පැමිණිල්ල ගිහිල්ලා ඒ ආබිට්‍රේෂන් එකට කිව්වහම ඒ ආබිට්‍රේෂන් එක දිනයක් දීලා දෙපැත්ත ගෙනල්ලා ඒ දෙපැත්ත අහලා තීන්දුව දුන්නට පස්සේ ඒක උසාවි තීන්දුවක් හා සමානව බලන්න වෙනවා. ඒක විශාල අඩුපාඩුවක් ලංකාවේ කෝඩ් ඔෆ් ආබිට්‍රේෂන් ෆෝ ආර්ට් නැති එක. ලොකු ආර්ටිස්ලාගේ විසඳන්න නෙමෙයි ලංකාවේ මං කියන්නේ බොහොමට උදව් කරන්න පුළුවන් ඒකේ ෆෝමැට් එක හදාගන්න මේ අලුත් කට්ටියට. මොකද ඒ ආබිට්‍රේෂන් එක මේක ඇතුළට ගෙනාවොත් එහෙම කිසිම ඩිස්පියුට් එකක් උසාවියට යන්නේ නැතුව ඊට මෙහා බේරගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් මීට වැඩි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අවස්ථාව මට ලබා දීම පිළිබඳව මම බොහොම ස්තුතිවන්ත වෙනවා ගාමිණීටත් ඒ වගේම දේවින්දටත් මේ පැමිණි මට මේ අවස්ථාව ලබා දීම ගැන. ඒ වගේම මම කතා වසාසිට ඔබ සැමටත් මගේ ස්තුතියි.